සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම් මපුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. තවත් ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ 25ක මිල පහලට. ජනපති ලුම්බිනියේ ආගමික වතාවත්වල ලාභ ලබන ආර්ථිකයක් ගොඩනගන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දීපල රාජසන්තක කිරීමට සැලසුම්. නේපාලයේ සිට ඉන්දියාවට දුම්රිය මාර්ගයක්. ඉතා මිල අධික ඖෂධ වර්ග 10ක් ඇතුළු තවත් ඖෂධ කිහිපයක හා වෛද්‍ය උපකරණ කිහිපයක මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා. පිළිකා ඖෂධ 10ක් මෙන්ම තවත් ඖෂධ නිෂ්පාදන 13ක් මෙයට ඇතුළත්. වෛද්‍ය උපකරණ දෙකක්ද ඒ අතර පවතිනවා. පෙර දින විශ්වවිද්‍යාල භූමියේ ඉදිකල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසසල විවෘත කරමින් අමාත්‍ය රාජිත සේනරත්න මහතා මේ බව කියා සිටියා. ජීවිතාරක්ෂක ප්‍රතිජීවක ස්නායුගත රෝග ඖෂධ ඉන්සියුලින් ඇතුළු දියවැඩියා ඖෂධ ඇදුම රෝග සඳහා භාවිත කරන ඖෂධ අපස්මාර මෙන්ම කොලෙස්ටරෝල් සඳහා ලබා දෙන ඖෂධවල මිල ගණන් මෙසේ පහත දමා තිබෙනවා. මීට අදාළ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේ නිකුත් කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. ජනතාවට බලපාන ඒ පිළික ඖෂධ අපි කියව ට්‍රස්සුමා ඉන්ජෙක්ෂන් එක මම එලකරු තියුනේ 280,000යි. අද මම ඒක අඩු කරනවා 95,000. රිටොක්සිමාබ් කියන ඉන්ජෙක්ෂන් එක 117,721යි දෝනේ. දැන් ඒක අපි අඩු කරනවා රුපියල් 55,000. පෙග් ඇස්පර්ගිනස් ඉන්ජෙක්ෂන් එක ඒක තියුනේ 248,750යි. ඒක අඩු කරනවා අපි 140,000. හැබිටරන් ඇසිටේට් ටැබ්ලට් එක රුපියල් 1,808,08ක් තියුනේ. අපි අඩු කරනවා රුපියල් 275. පෙග් ෆිල්ග්‍රැස්ටිම් ඉන්ජෙක්ෂන් එක 41,158,763යි. ඒක අඩු කරනවා අපි රුපියල් 22,000. එදා මේ බෙහෙත් ටික ගන්න ගියා අපේ අමාත්‍යාංශයට වැය වුණා මිලියන 4031යි ගොත් 952,190. ඒ මිල අඩු වෙන ආණ්ඩුවට මේකත් එක්කම අද ඉඳලා බිලියන 2.274 ඖෂධ තව 15ක මිල අපි අඩු කරනවා අර 10කට අමතරව ඉන්සියුලින් දියවැඩියා රෝගීන්ට ඉතාමත් බලපාන එක රුපියල් 1760යි තිබුණේ අද ඒක අඩු කරනවා රුපියල් 1200යි. ලේ පරීක්ෂා කරන උපකරණ ඒක දුන රුපියල් 5260කට ඒක අපි අඩු කරන රුපියල් 2750කට. ලේ මනින ස්ට්‍රිප් එක ඒක තියුන රුපියල් 90යි ඒක අඩු කරන රුපියල් 50කට. ඊයර මම ගැසට් කරා මධ්‍යම රාත්‍රියේ අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා මේ මිල 25ක මිල පාලනය වෙනවා. නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවති බිම්ස්ටෙක් රාජනායක සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළුවේ කටයුතු නිමාවත් සමග අද නේපාලයේ දෙදින රාජ්‍ය සංචාරය ආරම්භ කළා. එහි පළමු කටයුත්ත සනිටුහන් කරමින් ජනාධිපතිතුමා එක් වූයේ බුදුන් වහන්සේ උපත ලද අසිරිමත් ලුම්බිනිය ඇතුළු ආගමික ස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමටයි. ලුම්බිනිය පුදබිම වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහත් හරසරින් යුතුව පිළිගත්තේ එරට පළාත් ප්‍රධාන අමාත්‍ය සහ සංස්කෘතික අමාත්‍යවරයා විසින්. අනතුරුව ජනාධිපතිතුමා ආගමික වතාවත්වලට එක් වුණා. ලුම්බිනිය වෙත පැමිණෙන කිසිදු රාජ්‍ය නායකයෙකුට පවා අවස්ථාවක් නොලැබෙන සිදුහත් කුමරු උත්පත්ති ලබා පළමු පියවර තැබූ ස්ථානය ස්පර්ශ කරමින් වන්දනාමාන කරගැනීමේ දුර්ලභ අවස්ථාව ජනාධිපතිතුමා වෙත සලසා තිබීම එහිදී විශේෂත්වයක් වුණා. ලුම්බිනි ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර පූජ්‍ය ගලහපිටිය ප්‍රේමරතන නායක ස්වාමින් වහන්සේ මෙහිදී ආගමික වතාවත් සිදුකර ජනාධිපතිතුමා ඇතුළු පිරිස වෙත ආශිර්වාද පළ කළා. අනතුරුව ජනාධිපතිතුමා එහි නිලධාරීන්ට දන්වා සිටියේ ලුම්බිනියේ සංවර්ධන පදනම විසින් සිදුකරන සංවර්ධන කටයුතු පිළිබඳ තමන් දැනුවත් කරන ලෙසයි. එම කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට සූදානම් බවද ජනාධිපතිතුමා පැවසුවා. අනතුරුව ජනාධිපතිතුමා වැඳ පුදාගත්තේ ලුම්බිනි පුදබිමේ පිහිටි මායාදේවී විහාරයයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වූ මහමායා දේවිය නමින් ඉදිකර ඇති මෙම විහාරස්ථානය 1997 දී යුනෙස්කෝ ලෝක උරුම ලයිස්තුවට එක් කර තිබෙනවා. මෙම විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිරණයක්ද පිළිගන්වනු ලැබුවා.
අනතුරුව ජනාධිපතිතුමාගේ ලුම්බිනි පුදබිමේ පිහිටි ශ්‍රී ලංකා මහා විහාරය වෙතයි ශ්‍රී ලංකා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මගින් පාලනය කෙරෙන මෙම විහාරස්ථානයේ වෙත ගොස් ආගමික වතාවත් වලට සහභාගී වූ ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගත්තා ලුම්බිනි වන්දනා කරන ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ නවාතැන් පහසුකම් වෙනුවෙන් ඉදි කර ඇති දුටු ගැමුණු විශ්‍රාම ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහි අඩුපාඩු පිළිබඳවද සොයා බැලුවා ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ නාපැලයක් රෝපණය කළේ ඉන්නනතුරුයි මේ අතර නේපාලයේ කාත්මණ්ඩු නුවර පිහිටි සුප්‍රසිද්ධ පූජනීය Hindu කෝවිලක් වන පශුපතිනාත් විහාරයේ ආගමික වතාවත් සඳහාද ජනාධිපතිතුමා ඊයේ පසුරුවේ එක් වුණා මෙම විහාර සංකීර්ණය 1979 වසරේ යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කර ඇති අතර ලොව විවිධ රටවල දහස් සංඛ්‍යාත භක්තිකයන්ගේ වන්දනාමානයට මෙම ස්ථානය ලක්වනවා මේ අසිරිමත් සංචාරයත් සමගම එතුමා අද නේපාල අග්‍රාමාත්‍යතුමා මුණගැසි එතුමා සමග ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වුවා. ඉන් අනතුරුව නේපාල ජනාධිපතිතුමගේ නිල නිවස ශීතල් නිවාස හිදී එතුමිය සමග ද්විපාක්ෂික සාකච්ඡා පවත්වමින් දෙරටටම ඉතාම වැදගත් වන අවපෞත්තා ගිවිසුම් ගණනාවකටත් එළඹුණා. පසුගිය දශකයේ තිබූ ලාභ නොලබන ආර්ථිකය වත්මන් රජයේ යටතේ ලාභ ලබන ආර්ථිකයක් දක්වා පරිවර්තනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තේ අපනයනකරුවන්ගේ සංගමයේ උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ වාර්ෂික මහසභා රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අමාත්‍ය නවින් දිසානායක මහතාද එම අවස්ථාවට සහභාගී වුණා. ලොව සිව්වන විශාලතම තේ නිෂ්පාදක හා තේ අපනයනකරු ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ වාර්ෂික මහසභා රැස්වීම මෙවර පැවැත්වුණේ රාමුවෙන් පිට සිතීම යන තේමාව යටතේ. සිලෝන් ටී වෙළඳ සන්නාමයේ යටතේ ලොව පුරා ශ්‍රී ලංකා තේ ප්‍රචලිත වී තිබෙනවා. තේ අපනයනයෙන් ලැබෙන ආදායම වර්ධනයන් පෙන්නුම් කරමින් 2018 වසරේ පළමු මාස 7 තුරු රුපියල් බිලියන 134ක ආදායමක් වාර්තා වී තිබෙනවා. එය පසුගිය වසරට වඩා රුපියල් බිලියන 2ක වැඩිවීමක්. මෙම උත්සවයේ අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ වත්මන් රජය වෙළඳපළ ආර්ථිකය පුළුල් කිරීම සඳහා ක්‍රියා කරන බවයි. The problem that we face today is in the last decade our economy has expanded in the non-tradable sector. පසුගිය දශකයේ පුරාම අපේ ආර්ථිකය ක්‍රියාත්මක වුණේ වෙළඳාම් නොලබන අංශයක් හරහායි. එමගින් වෙළඳාම් නොලබන අංශය ක්‍රියා කරන සියලු දෙනා ආදායම් උපයා ගත්තා. ඒ හරහා විශාල ණයකන්දක් ගොඩ ගැසුණා. දැන් සිදු වී තිබෙන්නේ වෙළඳාම් අංශයේ සිටින සියලු දෙනාට ඒ ණය කිවා දෙමීමටයි. එයයි අද අපි මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ. අපි 2015 සිට ක්‍රියාත්මක වන්නේ ආර්ථිකය නැවත සකස් කර විලඳාම් අංශය වෙත යාමටයි විලඳාම් ආර්ථිකය ශක්තිමත් කිරීමටයි දේශීය මෙන්ම අපනයන විලඳාම් අංශය ශක්තිමත් කළ යුතුයි අපි විලඳාම් නොලබන අංශයේ සිට විලඳාම් අංශය කරා යාම සිදු කරනවා අපි ඒ කරන විට විලඳාම් නොලබන ආර්ථිකයෙන් ලාභ ඉපිය වූ අය කෑ ගසනවා ඒත් එයට කරන්න දෙයක් නැහැ අපි වැඩි වශයෙන් මුදල් ඉපයිය යුතුයි විලඳාම යුද්ධයක ආයුධයක් වී තිබෙන ලෝකයකයි අපි ජීවත් වන්නේ ඒ නිසා අපි අපේ විලඳපොළ පුළුල් කරගත යුතුයි රජයේ වශයෙන් අපි ඔබට සහයෝගය ලබා දෙනවා මෙම අංශ නව්‍යකරණය කර ශක්තිමත් කර ගැනීමට කුඩා පරිමාණයේ වුවත් විශාල පරිමාණයේ වුවත් ඔබ සියලු දෙනාටම සහය ලබා දීමට රජය ක්‍රියා කරනවා අපි එකතු වෙමු ශ්‍රී ලංකාවට කර්මාන්ත අවශ්‍යයි ඒ නිසා අපි ඊට වැඩි වශයෙන් උදව් උපකාර කරනවා These industries are essential for Sri Lanka and we have to help these industries මොනරාගල පැවති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයෙන් විශාල පිරිසකට ආයෝජන සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා. ඇතැමුන් එය හුදු ප්‍රදර්ශනයක් ලෙසට හැඳින්වීමට උත්සාහ කළද ප්‍රදර්ශනයෙන් ප්‍රයෝජන ලබාගත් දහස් ගණනක පිරිසක් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මොනරාගල පැවති ජාතික ප්‍රදර්ශනයෙන් සංවර්ධනයේ නවමාවත් රැසකට මග හෙලිපිහෙලි කෙරුණා. එමෙන්ම රජයේ ක්‍රියාත්මක කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දෙවැන්ත ව්‍යාපෘති හරහා ජනතාවට සිය ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය මග පෙන්වීම සිදු කළ ව්‍යාපෘතියක් ලෙසයි මෙය සැලකෙන්නේ. මොනරාගල දිස්ත්‍රික්කයේ පුරා ව්‍යවසායකින් හඳුනා ගැනීමද එහිදී සිදු වුණා. ඔවුන් දිරිගන්වමින් අවශ්‍ය සේවාවන් එකම භූමියකදී සලසා දීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ විශේෂත්වයක්. ප්‍රදර්ශනය නැරඹීම සඳහා 551,000ක පිරිසක් ටිකට්පත් මිලදී ගැනීමෙන්ම එය තහවුරුයි. එසේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පොලිස් සහන නයෝජනා ක්‍රමයේ සඳහා මෙම ප්‍රදර්ශන භූමියේදී 5,000කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා. ප්‍රදර්ශන භූමියේදී ගොවි නවෝදා නයෝජනා ක්‍රමයේ සඳහාද දැඩි උනන්දුවක් පැවතුණා.
इंटरप्राइज श्री लंका वेडस्टांड समगामी वदियात कल गंभीरलिय व्यापृतिय तुलिन मोनरागल दिस्त्रिक्के सैम प्रादेशीय लेखम कोट्टाशेकम रुपियल मिलियन 200 बेगिन संवर्धन व्यापृति क्रियात्मक कर तिबेनवा मास हतरक वेनि कालयक तुल मेवा क्रियात्मक किरीम विशेषत्वयक 2025 पोहोसत रटक तिरसर संवर्धन दैक्म साक्षात कर गनीम संदहाद मेम प्रदर्शनीय मना पिटिवहलक वुना ए निसाम बोहो दिना मेम प्रदर्शनीय एगईमट लक्कला මේ වැඩසටහන තුළ අපිට පුළුවන්කම ලැබුණා එකක් ව්‍යවසායකින් පිළිබඳව ව්‍යවසායකත්වය පිළිබඳව ජනතාවට ලොකු දැනුවත් කිරීමක් අපිට කරගන්න පුළුවන්කම ලැබුණා. දැනට අපේ රාජ්‍ය බැංකුවලින් මේ සඳහා විශාල ප්‍රමාණයක් ණය පහසුකම් දීලා තියෙනවා. මේ දවස් තුනේ ගොඩක් අයට ණය පහසුකම් දුන්නා. මේ ප්‍රදර්ශනයේ අපේ බලාපොරොත්තු මම කියන්නේ ඉෂ්ට වුණා කියලා ලක්ෂ 4ක් විතර ජනතාව ආවා. ජනාධිපතිතුමත් අගමැතිතුමත් රංජිත් මද්දබණ්ඩාර මැතිතුමාටත් ගොඩාක් ස්තුති කරනවා පින් සිද්ධ වෙනවා මේ වගේ දේවල් මේ ලංකාවට නැවත නැවත ගෙනේ මේ වාසනාව හා ධෛර්ය ලැබේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා. මුන්දාල් දිස්ත්‍රික්කයට ගෙනේම ගැන ගරු ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ව්‍යවසායකින් දිර්ඝන්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම ගැනත් ඉතාමත් සතුටු වෙනවා මේ රජයට අනාගතයේත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා මොනරාගල දිස්ත්‍රික්කයේ පැවැත්ම ගැන මම අතිවිශේෂයෙන්ම සතුටුදායක වෙනවා. ප්‍රදර්ශන භූමියේදී ජනතාවට ලැබුණු ප්‍රතිලාභ කිහිපයක් පිළිබඳ පමණක් සිහිපත් කිරීමෙන් මෙහි වැදගත්කම අවබෝධ කරගත හැකි. ජනාධිපති ජංගම සේවාවක්ද එහිදී පැවති අතර විශාල පිරිසක් එයින් සිය සේවාවන් ඉටු කරගත්තා. ලොතරැයි අලෙවිකරුවන්ට අවශ්‍ය අලෙවි කුටි බෙදා දීම ආදියද සිදු කෙරුණා. එමෙන්ම ව්‍යවසායකින් බිහි කිරීම සඳහා අවශ්‍ය පුහුණුව පවා මෙම ප්‍රදර්ශන භූමියෙන් ලබා දීම තුලින් ප්‍රදර්ශනයේ ඇති වැදගත්කම පැහැදිලි. මාධ්‍ය ආයතන මගින්ද අවශ්‍ය දැනුවත් කිරීම සිදු කරමින් බොහෝ දෙනෙකු ආයෝජනය සඳහා යොමු කිරීමට හැකි වුණා. ඒ අනුව ණය ප්‍රදානයන්ද සිදු කෙරුණා. පළමු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ වැදගත්කම වැඩි වශයෙන් රටට දැනුණු බැවින් දෙවන ප්‍රදර්ශනය අනුරාධපුරයේදීද ලබන වසරේ මාර්තු මාසයේ තුන්වන ප්‍රදර්ශනය යාපනයේදීද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ අනුව සැලකීමේදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය යනු පසුගිය රජයේ නාස්තිකාර ප්‍රදර්ශනයක් මෙන් නොව රටම අවදි කළ දෙවැන්ත ව්‍යාපෘතියක්. मोबिटेल कैश बोनांसा वेलंद प्रदर्शनीय हा सनकिली संधा अनुराधपुर सलगादु क्रीडांगणयट विशाल पिरिसक एक्व सिटिनवा ए पिलिबंद तोरतुरु गिने इन्ने अप नियोजित असंक सतर सिंह අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයට ලංකාවේ සුපිරිම දවන්තම ප්‍රාසංගික අත්දැකීම තිල්ල කරන්න සියලු සූදානම් මේ දවන්ත ප්‍රාසංගික වේදිකාව ඉදලා අපි සූදානම් රාත්‍රියේ 10:00 සිට සනිදප සත්සර රටා මැවෙදී මේ අපූර්ව සංගීත ප්‍රසංගී මිහිර ඔබට සමීප කරන්න ඔබ දන්නවා මොබිටෙල් කැෂ් මොනන්සා තිරගමන් චාරිකාවයි අද දවසේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයට එන්නේ ඔබට දවස පුරාම සතුට විනෝදයක ඔබේ පවුලේ උදවියත් එක්ක සතුටු වෙන්න අවස්ථාවක් උදා කරලා දීලා ඒ සතුටු වෙලා විනෝද වෙලා මහා අවුවේ යම් කිසි වෙහෙස මහන්සියක් මේ වෙලාවේ ඔබට දැනෙනවා නම් ඒ වෙහෙස මහන්සිය අපි තුරන් කරන්න සූදානම් රාත්‍රී 10:00 සිට අපි ආරාධනා කරනවා ස්වාධීන රූපහණිය සමග රැඳෙන්න ඒ වගේම අපි තව සුළු මොහොතකින් සංගීත ප්‍රසංගයේ වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානම් සනිදප සංගීත කණ්ඩායම සමග අද දවසේදී සුපිරි ගීතන් රසක් මේ ප්‍රසංග වේදිකාවේ ඉඳලා ඔබට ගීත ගායනා කරන්න සූදානම් බව අපි ප්‍රමාණ බරින්න උදව් කරනවා අපි ලන්නදිශානි ලහිරු පෙරේරා රුවන් හෙටි ආරච්චි චලක චමුබදී ලක්ෂ්මන් හිල්මි ඒ වගේම කේ සුජීවා දවිත් අසංග සමගින් වෙනදා ඔබ ITN FM එකෙන් අහපු තාසන් බාප්පා අද දවසේ සජීවීව ඔබ ඉදිරියට එන්න සූදානම් මේ දවන්ත ප්‍රාසංගික වේදිකාව ඉදලා එදින් ඔමායා නර්තන වින්‍යාසයෙන් වේදිකාව හැඩවෙද්දී අපි ආරාධනා කරනවා මේ දවන්තම සංගීත ප්‍රසංගයේ අසිරිය විඳින්න ස්වාධීන රූපහණිය සමග රැඳෙන්න කියලා දෙමින් සුදි අපි යලි සම්බන්ධතාවය ලබා දෙනවා වික්‍රමසිංහපුර ප්‍රවෘත්ති මැදිරියට स्तुति असंख तोरतुरु गिनावाट
මහපරිමාණ මද්රව්‍ය ජාවාරමෙන් 23 දිනක උපයෝග නැති දේපල රාජසන්ත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 740ක් සමග කඩවත ප්‍රදේශයේදී පොලිස් මද්රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවටගත් සැකකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා ITN ප්‍රවෘත්තිංශයට ප්‍රකාශ කළා. समस्त पोलिसिय विसिन्म 2017 वर्षेदी हेरोइन किलो 278ක් අත්අඩංගුවට අරන් තිබෙනවා මේ 2018 වර්ෂයේ මුල් මාස 7ක කාලය තුලදී පමණක් සැකකරුවන් 19000කට අධික ප්‍රමාණයක් සමග හෙරොයින් කිලෝ 174ක් අත්අඩංගුවට ගැනීමට සමත් වෙලා තියෙනවා මේ මද්ද්‍රව්‍ය ජාවාරම් වලට ඍජුවම සම්බන්ධ වෙලා ඉන්න ප්‍රධාන ගණයේ සැකකරුවන් 23 දෙනෙකුගේ දේපල ඔවුන් මද්ද්‍රව්‍ය නිසා උපයාගත් බවට තොරතුරු ලැබී තිබෙන දේපල රාජසන්තක කිරීමේ ක්‍රියාවලියකුත් මේ වෙද්දි සිදු වෙනවා ඒ සැකකරුවන් 23 දෙනාගේ දේපල දැනටමත් හඳුනාගෙන තිබෙන්නේ පොලිස් මද්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඒ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා පසුගිය කාලේ රටේ සාමය සංහිඳියාව ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස විනාශ කළ අය දැන් රට තුල ඒවා ඇති කළ යුතු බවට උද්ඝෝෂණ කිරීම හාස්‍යයට කරුණක් බව බොහෝ දෙනා පෙන්වා දෙනවා ඒකාබද්ධ විපක්ෂීය සංවිධානීකරණ ජන රැලියට සහභාගී වන ලෙසට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබෙනවා විරුද්ධ දේශපාලන මතදැරීමට ඇති අයිතිය තහවුරු කරන ලෙසට බල කරමින් මෙම උද්ඝෝෂණයේ පැවැත්වෙන බව එහිදී ප්‍රකාශ කරනවා එහෙත් පසුගිය රජයේ සමයේ ඔවුන්ට එරෙහිව මතදැරුව බොහෝ දිනකට අත් වූ ඉරණම පැහැදිලි විරුද්ධ මතදැරීම කෙසේ වුවද රාජපක්ෂ වරුන් කළ විනාශයන් රටට හෙළි කළ ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් ඝාතනයට ලක්ුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටියදී එමෙන්ම ප්‍රගීත් එක්නලිගොඩ අතුරුදන් කෙරුණා පොද්දල ජයන්ත උපාලි තෙන්නකෝන් කීත් නොයර් වැනි මාධ්‍යවේදීන් දරුණු ලෙස පහර කෑමට ලක්ුණා පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට වෙඩිතැපූ ආකාරය ජනතාවට තවමත් මතකයේ පවති ජීවත් වීමේ අයිතිය ඉල්ලා උද්ඝෝෂණය කළ දිහිවර ජනතාවට හා වෙළඳ කලාපයේ සේවකීන්ට කළ වෙඩිතැබීමෙන් රොෂින් චානක වැනි අයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා රටේ සාමය හා සංහිඳියාව විනාශ කළේද පසුගිය රජයයි බොදුබල සේනා වැනි අන්තවාදී සංවිධාන ගොඩනගමින් බලය පවත්වාගෙන යාමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළා ජාතික සම්පත් විකිණීමට එරෙහි වන අයටද උද්ඝෝෂණයට සහභාගී වන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙනවා එහෙත් ගාලෝ මුවදුර පිහිටි යුද හමුදා මූලස්ථාන ඉඩම පමණක් නොව ඊට යාබද බාලදක්ෂ මාවතද චීනයේ ශැන්ග්‍රිලා සමාගමට සින්නක්කරව විකුණා දැමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටියදී හමුදා මූලස්ථානය විදේශිකයින්ට සින්නක්කරව විකුණා දැමූ අයගේ දේශප්‍රේමීත්වය කුමක්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා මෙවැනි තත්වයක් යටතේ ජනතාවද ඊනියා උද්ඝෝෂණ ප්‍රතික්ෂේප කරන තත්වයකටයි පත්ව ඇත්තේ ජනතාව පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයින් පවා මෙය වර්ජනය කරනවා මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය වේදීන් කළ ප්‍රශ්න කිරීමකදී බැසිල් රාජපක්ෂ මහතාද විරෝධතා රැලියට සහභාගී වන්නේ නැති බව ප්‍රකාශ කළා ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයට ජනතා සහභාගීත්වයේ අඩුවන ලකුණු පෙන්නුම් කිරීමත් සමග රාජපක්ෂ වරුන් නව උපක්‍රමයක් යොදමින් පිරිස් ගෙන්වා ගැනීමට උත්සාහ දරනවා ඒකාබද්ධේ නාමල් රාජපක්ෂ පාර්ශ්වයේ සංවිධානය කරන මෙම උද්ඝෝෂණයට සෙනඟ ගෙන්වා ගැනීම සඳහා අස්කිරිහා රාමඤ්ඤ යන නිකායවල මහානායක ස්වාමින් වහන්සේ දැනුවත් කිරීමට ඔවුන් පියවරගෙන ඇත්තේ මෙහි එක් අදියරක් ලෙසයි ඒ සඳහා නාමල් රාජපක්ෂ පාර්ශ්වයේ නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ හා දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන් ක්‍රියා කළා. කෙසේ වුවද මෙවැනි විරෝධතා පවත්වන්නේ නීති විරෝධී මත්පැන් පෙරීමේ නිරත වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා වැනි අය පාර්ලිමේන්තුවට ගෙන ඒමටදැයි ඇතමුන් ප්‍රශ්න කරනවා. එසේත් නැත්නම් වනජීවී නිලධාරින්ට පහර දුන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා වැනි අය රට හදන තැනට ගෙන ඒමටදැයි ඇතමුන් විමසා සිටිනවා. කෙසේ වුවද ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයට සහභාගී වන්නේ ගමේ සිටින ඔවුන්ගේ මෙවැනි ප්‍රාදේශීය නායකයන් වීම විශේෂත්වයක්. මේ අනුව ඒකාබද්ධයේ විරෝධතාව ජනබලයක් නොව සොරුන්ගේ වංචනිකයන්ගේ හා මැරවරින්ගේ එකමුතුවක් බව පැහැදිලි.
තමන්ගේ නායකත්වයක් යටතේ රට යලි ගොඩනගන බව කුරුණෑකල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති ලක් ආකේඩ් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනාගාරයේ නැරඹීමට පැමිණි අවස්ථාවේදී. අද මෙසේ පවසන රාජපක්ෂලා 2005 වසරේ සිට 2008 වසර දක්වා කළේ මොනවාද සහ වත්මන් ආණ්ඩුව පළමු තෙවසර තුල කළේ මොනවාද යන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා. ඇඟට දැනෙන වෙනස අද අපි ගමට ගෙනාවා. සමහර වහනවා මොකද්ද අපි මේ අවුරුදු තුනේ කරේ කියලා. ඒකට තමයි ගම් පෙරළියෙන් ගමට මුදල් ලබලා දෙන්න අපි වැඩ කරන්නේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙන් මේ රටේ තරුණ තරුණයන්ට ව්‍යවසායකයන්ට නායකන්ට ඒ ක්‍රමවේද ආරම්භ කරලා තියෙන්නේ. ඔබේ හැම ගමේම දැන් ගම් පෙරළියෙන් වැඩ කටයුතු ආරම්භ කරන් තියෙනවා. තවත් මුදල් දෙනවා පාරවල් හදන්න. තවත් මුදල් දෙනවා විමුක්ති කතාව යටතේ. තවත් මුදල් තියෙනවා නිවාස හදන්න. මේ වයින් අවුරුදු කීපය ගෙනියන්න. මෙතනින් තමයි අවුරුදු තුන රාජපක්ෂ සමයේදී සංවර්ධනයට මුවාවෙන් කොමිස් මුදල් උපයා ගැනීම සඳහා ලබාගත් විදේශ නයකන්දරාව අද ජනතාවට මහත් බරක් වී ඇති බව පැහැදිලි චෝදනාවකි. එහෙත් වත්මන් රජය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින ගම් පෙරළිය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ග්‍රාම ශක්ති සහ ගම් මුදාවාදී ව්‍යාපෘති වලින් ජනතාවට විශාල වශයෙන් ප්‍රතිලාභ අත්වනවා. මෙම දියුණුව දකින කුරුණෑකල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බෙහෙවින් කලබලයට පත් වී සිටින බව මේන් පැහැදිලි වනවා. මහවැලි ගඟේ අතු ගංගාවක් වන පෙරිය ආරු තුම්මෝදර අමුණාසලදී මඩේ එරීමෙන් වන අලින් පස් දෙනකෝ මිය ගියා. වනාලි රංචුව මීට දින 4කට පමණ පෙර මෙම ස්ථානෙන් ගමන් කරමින් සිටියදී මඩේ එරී ඇත්තේ. මෙම අමුණ අසල පාෂාණ තට්ටුවක් පිරී පවතිනවා. ඒවා මතින් ගමන් කළ අවස්ථාවේදී වන අලින් දිය අගලකට කිඳා වැස ඇත්තේ. දිය මත විශාල දිය බෙරළිය තට්ටු ගොඩ ගැසී ඇති බව අප වාර්තාකරු පවසනවා. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ වන අලින් රංචුවක් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබෙනවා. වනාලින්ගේ සිරුරු දිය මත පාවෙන අයුරු දැක ප්‍රදේශවාසීන් ඒ බව වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නා. පසුගිය රජයේ සහ වත්මන් රජයේ නිවාස සංවර්ධන වැඩසටහන් අතර අහසට පොළවමින් විශාල පරතරයක් පවතින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මම අහනවා තමුන්නාන්සේලාගේ එදා කාලේ මේ රටේ උදාගම්මාන කීයක් හැදුනද? ගෙවල් කීයක් හැදුනද? ගෙවල් හදන්නට ආණ්ඩුව කොච්චරක් සල්ලි දෙන් කරාද? මෙදා කාලේ උදාගම්මාන කීයක් හැදෙනවද? ගෙවල් කීයක් හැදෙනවද? මේ වාරේ ගෙවල් හදන්නට කොපමණ සල්ලි දෙන් කරලා තිබෙනවද? බොහොම ලේසි තමුන්නාන්සේලාට සංසන්දනය කරන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලෙද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලෙද උදාගම්මාන හැදුනේ ගෙවල් හැදුනේ. දැන් තමයි රටේ ඉඩම් බෙදෙන්නේ ගෙවල් හැදුනේ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගෙන් පස්සේ රටේ උදාගම්මාන හැදුනේ. එදා නිවාස සංවර්ධනයේ ප්‍රගතියයි අද නිවාස සංවර්ධනයේ ප්‍රගතියයි කිරලා මැනලා බලනකොට අහසයි පොළොවයි වගේ. කවුද ගෙවල් හදපු නියම දේශප්‍රේමී? පුරවැසියන්ට වැඩියෙන් ආදරය කරන මනුස්සයා තමයි වැඩියෙන් ගෙවල් හදලා දෙන්නේ. නියම දේශප්‍රේමියා කවුද? ටින්කොළ දේශප්‍රේමියා කවුද කියන එක මිත්තවරුනි, ටින්කොළ දේශප්‍රේමියා තමන්ගේ ටකේ ගගහ යනවා. හැබැයි ටින්කොළ දේශප්‍රේමියා කරේ මොකක්? ටකේ ගගහ ගිහිල්ලා ඔක්කොම බෙදාගත්ත ලොකුම හැන්දෙන් තමන්ට තමන්ගේ පවුලට. හම්බන්තොට බැල්ලගස්සව ප්‍රදේශයේ සිරිපවන් ගම සහ සබදගම යන උදාගම්මානවල ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්විමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිකිරෙන 1125 වන සහ 1126 වන ආදර්ශ ගම්මාන මේවායි. එක් ගම්මානයක නිවාස 22 බැගින් ඉදිකිරීමට නියමිතයි. ජීවිත රැසක් බිලිගත් මහියංගණය ව්‍යානා ඇලට වැටීම වැළැක්වීම සඳහා මීටර 4750ක දුරකට ආරක්ෂක වැටක් ඉදිකිරීමේ කටයුතු මෙවන විට අවසන් කර තිබෙනවා. පසුගිය කාලයේ අවස්ථා රැසකදීම ව්‍යානා ඇලට වාහන වැටීමෙන් ජීවිත රැසක් අහිමි වුණා. එමින්ම තවත් පිරිසක් තුවාල ලැබුවා. මෙම විනාශය වැළැක්වීම සඳහා වහාම ආරක්ෂක වැටක් ඉදිකරන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නියෝග කළේ. ඒ අනුවයි බදුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලොය දෙපස හා ව්‍යානා ඇල දෙපස රුපියල් මිලියන 52ක වියදමින් යකඩ වැටක් ඉදිකෙරුණේ. මාර්ග සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. ආරක්ෂක වැට ඉදිකිරීමත් සමග මෙම ස්ථානයේ ආරක්ෂාව දැන් තහවුරු වී තිබෙනවා.
වැන්රතයක් සහ ගුවන් හමුදා ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 6ක්. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් දැන් කෙටියෙන්. වැල්ලවාය තෙලුල්ල කනිෂ්ඨ විද්‍යාලය අසලදී අනතුර සිදු වී තිබෙන්නේ ට්‍රක් රථයේ ගමන්ගත් ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ වෑන් රථයේ ගමන්ගත් 4 දෙනෙකු අනතුරෙන් තුවාල ලැබුවා. අනතුරෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වෑන් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් තවත් කාන්තාවක බවයි වාර්තා වන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සනත් වීරසූරිය මහතා වැඩ බාර ගත්තා. ඒ මහතා ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කරනවා. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වීරසූරිය මහතා ආයතන කිහිපයකම සේවය කර තිබෙනවා. කන්තලේ පේරමළුව ප්‍රදේශයේ ගම්වැදුණු වන අලියෙකු පහර දීමෙන් නිවාස තුනකට හා ව්‍යාපාරික ස්ථානයකට හානි සිදු වී තිබෙනවා. අද අලියුම දෙකට පමණ මෙම විනාශය සිදු කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා වෙළඳසේවා වොලිබෝල් සංගමය 7 වන රටත් සංවිධානය කළ වෙළඳසේවා වොලිබෝල් ශූරතාවලියේ මූලික තරඟ ආරම්භ කෙරුණා. කාණ්ඩ 3ක් යටතේ මෙම තරඟ පැවැත්වෙන්නේ. තරඟාවලියට පිරිමි කණ්ඩායම් 58ක් හා කාන්තා කණ්ඩායම් 26ක් සහභාගී වෙනවා. අවසන් වටයේ තරඟ නොවැම්බර් මාස 10 සහ 11 යන දිනවල තරුණ සේවා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ITN මාධ්‍ය ජාලය විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. ඒ සමගින් සවස 6:30 ප්‍රධාන ප්‍රතිප්‍රකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk